එතකොට විඥානේ ඇතිවීමේ හේතුව මේ දැක්කා දන්නවා. ඉතින් විඥානං ඉති විඥාන සංයෝග විඥාන සංගමක කොටස. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙන මේ සංඥා වේදනා සංඛාර ඇතිවීමේ ඒ හේතු වෙනත් ආකාරයකින් මේ ඇද තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයකින් අපි බලමින් ඉදිරිපත් කරන්නේ. කරන මොහොතේ මුත්‍ර මේ අපේන ධර්ම දේශනා ඇතනම් තේරෙන බව අපිට දැනගන්න ලැබෙන නිසා පුළුවන් තරම් දුරට මේ ධර්මය සරල කරගන්න. එතකොට එතරම් රසවත් භාවයක් ඒකේ අන්තර්ගත නොවන්නට පුළුවන්. කෙසේ වෙතත් ධර්මය සරල කිරීම තුළින් මේ ආයතන තේරුම් ගන්නට පහසු ලැබෙනවා. එතකොට අපි හිතමු ඇහැට රූපයක් දැක්කාට පසුව සංඥානිත රූපේ දැනීම පිළිබඳ අවබෝධය ඇති වෙනවා. විඥානයේ කියන බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ විඥානාදීපිකෝ හේතුවේ ධර්මා විඥානං කිවිසුති කියලා. රාම් කිසි දෙයක් පිළිබඳ දැනීම ඇති වෙනවා නම් ඒ දැනීම තමයි විඥානය කියන්නේ. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරනවා යම් විඥානාති සංඥානාති කියලා. යම් දෙයක් පිළිබඳ දැනීමක් ඇති වුණා නම් ඒක සංඥා ගන්න. ඒකයි අපි සංඥා පරිමෙ විතර කියන අදහස් කරේ. වේදනා සංඥා සංඛාර ධර්මීය ආකාරයෙන් ඉතිපත් කර තිබුණා. අපි සංඥාව පරිමෙ විතර කන්නේ ඉතින්. මේ සංඥාව කියන්නේ මොකක්ද? සංඥාව කියන්නේ අපි අංගන් දේවල් හඳුනා ගැනීම. ඇහැට පෙනෙන රූප විවිධාකාරයෙන් අපි හඳුනා ගන්නවා. මේ අස්වල, මේ අස්වල දේ, මේ අස්වල පාට ආදී විවිධාකාරයෙන් ඒව හඳුනා ගන්නවා. ඒවට කියන රූප සංඥා කියලා. රූප හඳුනා ගැනීම. කනට හෙන ශබ්ද හඳුනා ගන්නවා. ඒවට අපි කියන ශබ්ද සංඥා. නාසයට දැන ගඳ හඳුනා ගන්නවා. ඒවට කියන ගඳ සංඥා. දිවට දැන රස වර්ග හඳුනා ගන්නවා. මේ දුරු රස, අඹු රස, පිට කහට ආදී වශයෙන් විවිධ ආකාරයෙන් අපි හඳුනා ගන්නවා. ඒවට කියනවා ශබ්ද සංඥා කියලා. කායතන ස්පර්ශ අප හඳුනා ගන්නවා. ඒවා පොට්ටබ්බ සංඥා වශයෙන් දක්වනවා. ඒ වගේම මනසින් විවිධ ආකාර දේවල් අපි හඳුනා ගන්නවා කියලා ධම්ම සංඥා කියලා කියනවා. මේවත් ශබ්ද සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කාරණා ඒවා දැන ගැනීම තමයි තමයි ධම්මානුපස්සනා. චෝද සංඥා කොටසයි කියලා බෙදලා දානවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා සහ ධම්ම සංඥා වශයෙන් යන්නේ. මේ සංඥාව ඇතිවන්නේ ඒකේ පුද්ගලයාගේ සිත තුළ පවත්නා වූ සිතේ ස්වરૂපය, අර්ථ ලක්ෂණ, ඒ වගේම තමාගේ පසුගිය අත්දැකීම් ආදී කර්ම මත පීඩනය. සංඥා බාහිර කිසිම අරමුණක් තුළ ඇති දෙයක් නැහැ. රූපයක් තුළ කිසිම සංඥාවක් නැහැ. සබ්දයක් තුළවත්, ගඳක් තුළවත්, රසවත්, රසයක් තුළවත්, පොට්ටම්බයක් තුළවත්, කවරදේ ආරම්මණයක් තුළ, ආරම්මණ කියන්නේ අරමුණ, ඇහැ කන ආදී ලැබෙන අරමුණ, ඒ අරමුණු වල කිසිම සංඥාවක් නැහැ. ඒ සංඥාව අප විසින් අපම ඇති කරගන්න ලබන දෙයක්. මේක මුලාවක් සංඥාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන මරීචිකෝපමා සංඥාවයි. සංඥාව හරියට මිරිගුවක් වගේ. ඇති මිරිගුව කියන්නේ අර වතුර වාගේ පේනවා මහා දවල් වල 8-11 වගේ මේ ඇඳකලා ඉවරයි. සංසාර දාලියන් පාරවල නෑට බලන වතුර පිපිල වාගේ පේන. නමුත් ළඟට ගියාම කෙසුවක් නෑ. නමුත් ඒක මිරිගුව හඳුනා ගන්න. අන්න ඒ වාගේ අපි මේ ලෝකයේ මේ රූපාදී ආරම්මණයන් හඳුනා ගන්න මිරිගුව ඕනේ. මේ මිරිගුවේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන සංඥාවේ නියම தත්ය තේරුම් ගන්න. එතකොට උදාහරණයක් කියමු. මේ කාට පොදු වෙන ආකාරයේ සරල උදාහරණයක් ගන්නමු. එතකොට මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන්. අපි ඇහැට පෙනෙන රූපයක් ගත්තොත් අපි හිතමු ලක්ෂණ කාන්තාවක්, තරුණ කාන්තාවක් ගන්න. මේ තරුණ කාන්තාව දැක බලන්නේ අපුගේ කතර දෙක. එක්කෙනෙක් සාමක අදහස් ඇති නිරෝගී තරුණයෙක්. තව කෙනෙක් ඇය කෙරෙහි සදබ්බත වෛරයෙන් සිටින කාන්තාවක්. තව කාන්තාවක් සිටිනා ඊර්ෂ්‍යාවෙන් පරිත වූ කාන්තාවක්. තවත් පුද්ගලයෙක් ඉන්නවා භාවනාවක විරුද්ධ තැනෙක. මේ රූපයේ සිටම තවත් කෙනෙක් බලනවා රහතන් වහන්සේ නමක්.
මේ පස් දෙනා තුළ අර එකම අරමුණ එකවර දැකීමේදී ඇතිුනේ එකම සංඥාවක් විරේ. සාමක ඇඟීමෙන් බර වූ නිරෝගී තරුණ ශක්තියක් ඇති ඒ තරුණ පුද්ගලයා ඒ කාන්තාව දැකපු ගමන්ම මේ ලක්ෂණ කාන්තාව දෙකනක් වැනි එකක් ආදී විද්‍යාකාර සිටියේ එතන්ඥා තමන් ඔහුගේ සිත තුළ ඇතිවන්න. අර පතුරු යාගෙන පරම හතුරුකම් දක්ෂණ කාන්තාව ඒ ලක්ෂණ රූපේ දැක්කාට පස්සේ මෙයා ලක්ෂණ කාන්තාවක් තරුණියක් කියලා හිතන්නේ. මේ මහා හැකියාවක් මට වදයෙන් කරපු යාළුවගේ පස්සේ ඉරි සංඥාව සිදු වෙයි කියලා. භාවනා ජීවිත කරපු වෙන ජීවිත කෙනෙක් එන්න ඉන්නවා නම් එයා ඕවා හිතන එකක් නෑ. ඔහු හිතයි මේ දෙතිස් කුණප කොටසක් කිය දහාතු කොටසක් කිය පිළිපොහෙටයක් කිය මේ අනිවිදි සංඥාය තුළ ඇති කරලා අර පොත්වල දක්වන කතාවක් තියෙන ආන්දු කෙනෙක් යනකොට ගෑණියක් එනවා. එයා විශ්වාස කරලා පස්සේ එනවා. ඉතින් ආන්දු ගෑණි නාල ගෑණි පාස්ලා කිය ආන්දු විදිහට දැන්වල ස්වාමීන් වහන්සේ අම්බුල. එයා විනහන ගන්න කරලා ස්වාමීන් වහන්සේ මාත මේ ගෑණි කෙනෙක් කියන විස්තරය ඉන්නේ දැක්කත් මන්දන්නේ ගෑණියක් දෙන්නේ කියන්නේ අටසකිල්ලක් නම් පාවෙනවා දැක්කා. මේ කතා පොතේ දක්වලා ඇත්තට මෙයාගේ සිත තුළ පහළම සංඥාව අර ගෑන කෙනා සිනහවෙනකොට ඒ දැකීම තුළ මේ ඇටකටු 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 අච්චි 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 ඒ සංඥාව ඔහුගේ සිත තුළ පහළ. ඒක නිසා සත්‍ය වශයෙන් කියන්න මෑති මේ ඇටකටු පොඩක් නම් පාවර ගෑන යන්නම් දැක්කේ නෑ. ඒ විදිහට මේ භාවනා දියුණු පුද්ගලයා තුළ ඒ සංඥාව ඒ ආකාරයෙන් ජනිතයි. එතකොට එකම අරමුණ විවිධ පුද්ගලයන් දකින ස්වරූපයට අනුව ඔහුගේ ගති පැවතුම් ආකාර කොයන්ට අනුකූලව විවිධ ආකාරයෙන් හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම ඒ ලක්ෂණ කාන්දාන අපි උපමාවට ගත්තේ ඇය තුළ ඇති ධර්මයක් නෙවෙයි. එහෙමනම් කොහොමද විදින හඳුනා ගන්න? අපගේ සිතින් අප විසින් හඳුනා ගැනීම ඇති කරගන්න ලබන. අපි දවසක් හස්සේ කෙනෙකුට දෙන්න ඉන්නයි. ඕ මොනවා හඳුනා ගන්නෙත් නැතුව දෙයින් මාත්‍රෙම නතරයි. උන්වහන්සේලාගේ සිත තුළ දෙන සලාංගෝපේ භාව කියලා. ඒ කියන්නේ හැකනාසය, දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හයද කවර අරමුණක් ඇතුණත් කිසිම සිදුවිල්ලක් කරන්නේ නැතුව දැනීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් නතරේ. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන තමයි ශ්‍රවණයේ මේ රූප දකින මේ කන් දකින මේ පැත්ත වාගේ දකින. දැක්කට ඕනේ කිසිම සංඥාවක් හැඟීමක් සිදුවිල්ලක් නැහැ දැකීම මාත්‍රෙන් නවතී. ඒ රහතන් වහන්සේ කෙනෙක් ගැතර හිටියා නම් මේ කාන්තා රූපේ දැක්කාට පස්සේ කිසිම හැඟීමක් නැතුව දැනීම මාත්‍රෙන් ගැතර නතරේ. ඒකට හේතුව රහතන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කළා කියලා සංඥා නිරෝධයට පත් කරලා තියෙනවා. ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ කළා සංස්කාර විනිහිත තත්ත්වයට සිද පත් කරගෙන සිට නිසා ඒ තත්ත්වයට පත් වූ තැනැත්තා තුළ කිසිම සංඥාවක් කිසිම අරමුණක් නොවේ විරායාසින් ඇතිවන ඉබේම ඇතිවන අවශ්‍ය නම් ඕන විදිහට හිතන්න පුළුවන්. කැටයි කැටයි කියලා හිතන්න පුළුවන්. ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතන්න පුළුවන්. ඕන විදිහට හිතන්න පුළුවන්. ඒක කිසිම අන්තිමේ බලපෑමක් ඒ රහතන් වහන්සේගේ පිටට ඇතිවන්නේ බුදුරජාණන් වහන්සේ ඒ බව දක්වනවා. සති අසංකේය අපටිකුලේ පටිකුල සංඥා විහෙරයන් පටිකුල සංඥා සබ්ද විහෙරේ. ඒ කියන්නේ ඉතාම ලක්ෂණ දෙයක් ලෙස බලලා එවැනි කෙනෙක් මම කියන්නේ තම කැමතිනම් මේක පිළිකුල් කියලා හිතන්න. අපි දැන් ලස්සන රොස්මලක් කියන කාන්තාව කියන හේතරම් සුදුසුයි කියලා හිතනවා. ඒ ලස්සන රොස්මල දිහා බලලා කිසිම පිළිකුලක් නැහැ වංකෝ බැලුවා මට බෙදුවා. ඒක අවශ්‍ය නම් පිළිකුලක් පිළිකුලක් කියලා හිතන්න පුළුවන්. ඒ සංඥාව ඇති කරගන්න පුළුවන්. සත්‍ය අසංකේය පටිකූලේ අපටිකූල සංයේ විරයයන් සත්‍ය අපටිකූල සංයේ විර අභිනිතාම පිළිකුල් සහගත දෙයක් තියෙනවා කියලා ඒක දැකලා උන්වහන්සේට අවශ්‍ය නම් මේක පිළිකුල නැති දෙයක් කියලා හිතන්නේ කිසිම පිළිකුලක් නැති දෙයක් වශයෙන් ඒ සංඥාව කරගන්න පුළුවන්. ඒ රහස්කේ එහෙම නැත්නම් අර පරණ කුජලයා ඒ කාන්තාවක දැකලා ලක්ෂණයි 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 කිව්වා ඒ අදහස තියෙනවා. අනේ මේ කාන්තාව ලක්ෂණයි ලක්ෂණයි කොහොමද කොහොමද කියලා ඒකට බැස්ස ගන්නට පුළුවන්. සුභං පීව අතිපත්තෝ හෝති කියලා අට විමෝක්ෂ අපලෙන් විමෝක්ෂය.
කියන්නේ විමෝක්ෂ ධර්ම අටක් උගන්වනවා. බුදුජානක මහසීගේ ඵලමේම උගන්වන එක තමයි සුභයි සුභයි ලක්ෂණයි ලක්ෂණයි කියලා ඒකට බැසගෙන සිත විමෝක්ෂයකට පත් කරගන්නේ. ඉතින් රහතන් වහන්සේ කියන්නේ ධර්මයකට රහත්ත්වයකට පත් වූ කෙනෙකුට ඕනෑම රූපයක් ඕනෑම දෙයක් දැකලා ඒක ලක්ෂණයි ලක්ෂණයි කියලා බොරුවටදී අවංකවම ලක්ෂණයි කියලා හිතලා ඒතනින් සාතුරු කාලපරිච්ඡේදයක් තුළ සමාධිය තුළ විමෝක්ෂයකට පත් කරගන්නත් පුළුවන්. මේ විදිහේ විවිධ සංඥා ඊයේ පුද්ගලයාගේ පිටිවිතරන් කියන ස්වરૂපේ මත ජනිත වෙනවා විනා ඒ අරමුණු තුළින් කිසිම සංඥාවක් අපගේ සිත තුළ ඇති කර නොදෙන බව මේ ඇතේමුණ දෙකක්. ඒ සංඥාව හරි කුමා සංඥා කිවේ උන්නත් වෙයිද සංඥාව නිරිපුවක් වගේ අපි කවටනවා. ඒ වැරදීම සංස්කාරයක සංඥාව පසුපස ගමන් කරලා දිගින් දිගට සංස්කාරයෙන් ගමන් කරනවා. සංඥාව ඒක ඇතුළේ ඇහැට රූපේ දැකලා විවිධාකාර නිදිමින් පහළ වුණේ ඇයි විවිධාකාර නැගීම් පහළ කරගත්තේ ඇයි ඵලමින්ම ඇහි පහළ වූ සිත චක්කු විඥාන ඇහි පහළ වූ සිත කියන එක මම පොත්වල කියන විදිහටයි කියන්නේ. ඒ චක්කු විඥාන සිත ඇතුළේ එතකොට චක්කු විඥානේ පහළ වීම ඒ රූප සංඥා ඇති වීමද ඒ වුණා. රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ කිසිම සංඥාවක් ඇති නොකරගෙන ඉන්නට පුළුවන්කම ඇති වුණේ අවිද්‍යාව නිරුද්ධ කරලා. එතකොට සංඥා වැඩිීමේ ප්‍රධානම හේතුව අවිද්‍යාව. නමුත් බුදුරජාණන් වහන්සේ එහි අවිද්‍යාව සංඥා වැඩිීමේ හේතුව වශයෙන් දක්වන්නේ මා දැකලා නැහැ. බුදුජානක මහත්මයේ හේතුඵල දක්වන විට ළඟින්ම ආසන්නයෙන්ම හේතුවල කාරණේ දක්වන. දැන් අපි උදාහරණයක් කියමු. මම මේ පොඩි වාදිරා ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් වාදිරා සිටින්නේ කුමක් විතරද කියලා උපමනිෂ්ඨක උපමාවක්. තවත් කෙනෙකුට ඕන නම් කියන්න පුළුවන් බුද්ධෝ පාදයේ මේ විම මේ විදිහට මේ එකක් හදලා තියෙන නිසා. මේ බුද්ධෝ පාදින්ට හදලා තියෙන ස්ටේජ් එක වැඩි දෙයක් හදලා තියෙන නිසා. ඒක අර ඈතින් හේතුවන කාරණා. ඒ වගේම සංඥා රැකීමේ ප්‍රධානතම මූලිකතම ඈතින් හේතුවන කාරණා අවිද්‍යාව. සංඥාකම් නැමේ ඒකක නාම ධර්ම සෑමකට රූප ධර්ම සෑමකටම ප්‍රධානතම හේතුව අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය තමයි ඒ පිළිවෙල දෙවස් සිදුවන්නේ අවිද්‍යාව පත්‍ය කොට. නමුත් අපි මෙතෙන්දී විඥාන නිසා ඒ ආකාරයෙන් සංඥා පහළ වෙන බව තේරුම් ගත්තේ. කනට ශබ්ද ඇසුණත් කොහොමයි ඔය විවිධාකාර සංඥා හැදෙනවා. ගඳට ගඳට නාසයට ගඳට දැනවත් ඒ ආකාර සංඥා හැදෙනවා ආදී පස්සේ ඉසසු ඉන්ද්‍රියන්ට මේ අය ඒ ඥානේ ඒ දැනුම පතුරවා කරමින් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතකොට යම් කිසියෙකේ සංඥාවක් ඇති කරගත්තාට පස්සේ යම් සංඥානාති යම් සංඥානාති තම පිටක්කේ කියලා බුදුහාම කියනවා. යමක් හඳුනාගත්තාට පස්සේ ඒ ගැන පිටක්ක ඇති කරගන්නවා. ඒ පිටක්ක කොටස් පහකට බෙදෙනවා. රූප අරගෙන ඇති කරගන්න පිටක්ක තියෙනවා රූප පිටක්ක. මේවත් මේ සතුටට ගන්නා දෝෂය අපේකින් දැකපු කර්මාන්තයේ බුදුඥාන මහන්සේ ධම්මයේ කාරණායි. ඒක සත්‍ය පිළිබඳව අපේ කරන සිතිවිලි පහළ නැහැ කියන සත්‍යය. රූපයක් හෝ සත්‍යයක් හෝ බන්ධකයක් හෝ රත්නයක් හෝ පොත්තරයක් හෝ ධර්මයක් හෝ කියලා මේ විචක්ෂණ කොටස් හයකට බෙදෙන. ඒ කියන්නේ රූප ආරම්භ කරගන්න දෙයනවා. කනට එන ශබ්ද ආරම්භ කරගෙන සිතිවිලි කරනවා. නාසයට ඇදෙන ගඳ සුවඳ ආරම්භ කරගෙන සිතිවිලි ප්‍රවාහයක් ආරම්භ පටන් ගන්නවා. දිවට එන රස ආරම්භ කරගෙන ඒ ආකාරයෙන්ම සිතිවිලි ජනිත වෙනවා. ආයතනයේ සත්‍යිත සිතිවිලි ඇතිවෙනවා. ඒ වගේම මනස මේ දේවල් අරමුණු කරගෙන ඉඳලා විඩාකාර මනෝ විචක මනසේ පහළම සිතිවිලි ඇතිවෙනවා. මේ කියන්නේ යම් සංජානාති තම් විදග්ගේති යමක් අපි හඳුනාගත්තා නම් ඒ ආකාරයට අනුනාගත ආකාරයට අනුකූලව සිටින එක. දැන්
අනිගේ උපමාවන් අපි ගත්තොත් අර ලක්ෂණ කාන්තාව දැකලා ලක්ෂණයි හොඳ රෝපයක් තරණ කාන්තාවක් කියලා හිතකෝගේ තරණ මුක්කලයාගේ පිටින් ප්‍රතිතරල සිටින ගලන විට අනේ මේ මුක්කල ලක්ෂණ මේ ලබා ගන්න දේන නම් හොඳද මේ ආදි විහිදාකාර ඒ පැත්තට පරෝක්ෂ ජීවි තමයි ආගේ පිටක ඒකේ සත්‍ය වශයෙන් පසුවන කාන්තාව ඇය දැක්කාට පසුව ඒකේ ප්‍රඥාව අරවාගේ ප්‍රිය එකක් නෙවෙයි ඒක නිසා අනේ මේ ඇලිතේ රහත් වූණා නේද විවිධාකාර පටිච්ච සම්පයෝ විචක්ක තමයි එවිට ඒකේ සිදුවෙන්නේ නේද අර භාවනා ජීවනෝ සත්‍යාවේ පිටතට මේක පටවි ධාතු ගොඩක් ආපෝදී ජෝ ආයෝ ධාතු ගොඩක් මේක ශූන්‍ය ධර්මයක් මේක යමෙන් ඇතුලේ මාත්‍රේ නහරයකට වාදී කියන විවිධ ආකාර ඒ සිටි විපාක ඕකේ ප්‍රඥාවද රහණ නාදේ කිසිම ධර්මයක් දැනීම මාත්‍ර ඔය දැන මට මොකෝ මගේ පාඩි මං යනවා වාගේ ඔය දැන ඇහැට බෙදුවෝ බලන කිසිම නිජේ ගලා යාම නිරායා කියන කෙරුවන්නේ ඉතින් මෙතන අවස්ති නම් අර මා මේ විදිහට නයිදත් නැහැ කියලා ඉතලා විමෝක්ෂයකට පිටපත් කර ගන්න පුළුවන්. අවස්ති නම් දෙකට එක ඉඳන් හදත් ඕනෑකාරී ඉන්න. ඒක ඒ සම්පිත සිතින් කරන ලබන්නේ ආවද? එතකොට ඒ විචක්ක යන්ත උන හේතුව. විචක්ක යන්ත උනේ සංඥාව ඇති නිසා. සංඥාව ඇති උනේ විඥාණය පහළ වූ නිසා රූපේ දැකීමේ සිත පහළ වූ නිසා බුදුහාමුදුරුවෝ එකපැනකට ගැඹුරු ධර්මයක් දේශනා කළා. ඒක සිංහලට සමායෙ කියන ගැනම් පදේ ඉඳලා කිව්වා. බුදුහාමුදුරුවෝ කියන දාහය කියන්නේ මට කියන්න ඉන්නද නිවන් යන මාර්ගය කිසි මාර්ගයක් නාමක වෙනකෙම එතකොට අහනවා කියනවා කල්යයාට බුදුජානක මහත්මයා අහනවා උඹ කලින් කවදාවත් දැකපු නැති රූපයක් ඉතින් ඒ වගේම එවැනි රූපයක් තියෙනවා කියලා උඹ කවදාවත් අහලා නැහැ වෙන කෙනෙක්ගෙන් ඒ වගේම උඹ මෙවැනි රූපයක් අනාගතේ දකින්නයි කියලා ඔබගේ සිතුවිල්ල එවැනියක් හසුරුවු නැහැ එවැනි රූප කෙරෙහි ඔබගේ සිත පවත්වන්නට ඔබට පුළුවන් නැත්නම් සිත පවත්වා ඔබ තවදාවත් රූපේ දැකලත් නැහැ දැන් දකින්නෙත් නැහැ. එහෙම රූපයක් තියෙනවා කියලා අහලත් නැහැ වෙන කෙනෙකුට. ඒ වගේම ඉදිරියේ මෙහෙම රූපයක් දකින්නයි කියලා එහෙමකට මොකුත් නැහැ. අන්නේ එවැනි රූපයක් කෙරෙහි ඔබගේ සිතිවිලි කරා යාම තිබෙනවා. මේකට මේ ආයතන පිළිතුරු ගන්නවා. ඒ වගේම නාසයේ දිවට
සමීරීකම මනසට කියන සිතුවිලි හයම බුදුහාමර ඔය කතා විමසන. ඇත්තම මේක නෑ පිළිගන්නේ. ඔය මම දැන් කියපු කාරණා ප්‍රශ්න තියෙන්නේ. බුදුජාන මහන්සේ කියනවා ඒකෙන් කොටස් තුන මේකට ගෙනත් කතා කරනවා.
කරන විට ඊකට කියන අත්‍යවශ්‍ය සම්බන්ධය. සතර සම්බන්ධ කියනවා මෙයාගල් මෙයා හිතා ගන්නවා. කන දිනවා කනට ශබ්ද දෙනවා. ඒ ශබ්දය විඳින නිසා සංස්කෘත විඥානින්වත් කනේ පහළට පිටය කියන පොතල ධම්පාටි ආකාරයට කනේ පහළට පිටය කියනවා. වේදනා එකතුවක් තියෙන ලෝක සම්බන්ධය. එතකොට චක්කු සම්බන්ධජ වේදනා කියන්නේ ඇහැට රූප ගැටීම නිසා චක්කු විඥානේ පහළ වීමෙන් ජනිත විය වෙන චක්කු සම්පත්තියේ තුලින් ඇති කර දෙනු ලබන වේදනා. ඒක සැප වෙන්නද පුළුවන්, දුක් වෙන්නද පුළුවන්, මැදපත් වෙන්නද පුළුවන්. සෝත සම්පත්තජ වේදනා කියන්නේ ඒ වගේම කනට ඇසෙන ශබ්ද නිසා සෝත විඥානයේ පහළ වීමෙන් ඇති වෙන සෝත සම්පත්තියේ තුලින් මතු කර දෙන සැපෝ දුක්ඛෝ නැදහතේ. ඒ අනුසාරයෙන් නාසයේ දිවට සර්ගයේ මනසට මේ වේ සත්තු සංපත්තජ වේදනා කියන්නේ මේ දන්නවා ඇහැට රෝගයක් ගැටීමෙන්ලා ක විඥානි ජනිත වීමෙන් සංඥාවක් ගැටෙනා ඒ සංඥාව වලින් වේදනාවක් ගැටෙනවා. දැන් අපි අර කලින් කියපු උදාහරණය ගත්තොත් ලක්ෂණ කාන්තා රෝගේ දැකපු ඒ තරුණ පුද්ගලයාගේ සිත තුළ ඇතිවන වේදනාව දුක් වේදනාවක් ආස්වාදයෙන් ජනිත කර දෙනු ලබන වේදනාවක්. සුඛාස්වාදයේ ඉපදවන වේදනාව අර තරහෙන් ඉපිරෙන ඊර්ෂ්‍යාවෙන් බරිත වූ කාන්තාවන් දිදෙනාම ඒ රූපේ දකින විට ඇයගේ සිත තුළ ඔය කියන ආස්වාදයේ කියන දෙන වේදනාවක් නෙමෙයි ඇති වෙන්නේ දුක්ඛ වේදනාව. ඒ රූපේ මල් භාවනාව ජීවු පුච්චලයාගේ සිත තුළ දකින විට ජනිත වෙන්නේ මැද හස්ය. එකම අරමුණ දුන්තනෙක් දකින දෘෂ්ටිකෝණ තුනට අනුකූලව වේදනා තුනක් ජනිත කර දෙන ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රයන්ට අමුවන අරමුණු තුළින් ඇතිවන වේදනා ඇති කරගන්නේ කවුද? තමා විසින්මයි. තමාගේ සිතට අනුකූලවයි. හයට දැනෙන වේදනා ඉස්පස්සේ දනෝ වේදනාවක් ඇති වෙන එක කාටවත් බලකන්න බැරි බුදු කෙනෙකුට දුක දෙන එකක් ආවොත් ඒක ඇති. ඒ මනසකට දැනෙන කායික වේදනා සුවාමනේ මානසික වේදනා කියලා මේ වේදනා දෙකකට බෙදුවොත් කායික වේදනාව හැර මානසික වේදනා දෙයට සියක්ම පාහි සිදුවන්නේ තමන්ගේ තියෙන අදහස් සංඥා විචක්ක වලට අනුව බොහෝ විට දුක් වේදනා ඇතිවන්නේ මනසින් තමන්ගේ තියෙන මෝඩකමයි. අතීතයේ සිටින මාර්ගයෙන් දුක් වී මනසින් බැලුවා. සිටිවිසිතේ සිටුණා ඔබට දැන් කොච්චර වැළපුණත් ඇති වැඩක් නැහැ කියලා යම් කිසි කෙනෙකුට හිතන්නට පුළුවන්. අතීත සිටින මාර්ගයෙන් කිසිම දුකක් සිදු වෙන්නේ අර මොඩකම නිසා, දන්නේ නැතිකම නිසා. අතීතයේ කවර පාඩුවක් සිදුුණත්, කවර කෙනෙක් නැති වුණත්, කවර සම්භාවයක් ඇති වුණත් ඒ වාරණය කරගෙන හිත හිතා කොහොමද දුක් විඳිනුම් තමා. අනාගතයේදී ඇතිවන අරමුණු තවම අපට පැමිණෙලා නැහැ. මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මගේ පුතා ගෑණි බඳින ගෑණි මෙහෙම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මේ විවිධ ආකාර. කන්න ඇති කරගෙන විවිධ ආකාර අනාගතයේ ඇතිවන වේදනා තමගේ නදත්කම නිසා තමා විසින් මානසික වේදනා ජනිත කරගන්න. මේ මානසික වේදනාව ගැන කියන්නේ කායික වේදනාව ඇති වෙන එක දුක වෙනකොටවත් බලක් කරන්නට බෑ. එයාට කායික වේදනාව දැනෙනවා. නමුත් හයේ ඇති වෙන වේදනාව සිතට වේදනාවක් බවට පත් කරගන්නේ නැහැ. සිතේ වේදනාවක් බවට පත් කරගන්නේ බුදුගුණ රහතන් වහන්සේලා පත් වෙනවා. හයේ වේදනාව කායේ පාඩුවේ පවතින සිතට ඒක බරක් නෙවෙයි, සිත වේදනාවක් නෙවෙයි. අපි යම් කිසි කායික දෙන්න වේදනාවක් කරමු කරගෙන සිටිනොත් ඒකට වේදනාවක් දැනුනත් අපි වේදනාවක් දෙකක්
කායික වේදනාවට අමතරව චේතසිකයි සිත වේදනාව මානසික වේදනාව. අර මානසික වේදනාව සිහිසියෙම අපට අයින් කර ගන්න. මේ මානසික වේදනාව අපි කායික වේදනාවට ඇති කරගත්තොත් ධර්මයට පස්සේ කායික වේදනාව තව තීව්‍ර වෙනවා. ඒ කියන්නේ තව මේ වැඩි වෙනවා. මේ තත්ත්වයේ තේරුම් ගන්න. එකෙක්ට මේ මානසික දැනෙන සියලුම වේදනා තමාගේ නොදක්කම නිසා තමා ඒ දේවල් ගැන සිතන ආකල්ප මත තමාගේ ගති පැවතුම් ස්වරූප තුලින් ඇති කර දෙන ධර්මතා විනා තීම නිරායාසයෙන්ම ඇති කරන දේවල් ඇහැට පේන රූපේ දැක්කාට පස්සෙ වර කියන විදිහට කෙනෙකුට දුකක් වෙයි කෙනෙකුට සතුටක් වෙයි කෙනෙකුට මනස වේදනාවක් වෙයි කියලා හඳුනනවා. එතන අපෝතම මනස වේදනාව ඇති කර ගන්නට පුළුවන් නම් ඉන්නේ. සාතන් මහත්තෙන් නම් කිසිම වේදනාවක් නැහැ. දැනීම මාත්‍රයෙන් නැතිව ඉතින් ඉවරයි. දැක්කා දෙන්නේ දෙච්මන් සම්බන්ධයෙන් සාර්ගේ දෙකේම දෙකේම මාත්‍රයෙන්ම නතර වෙනවා. ඒ කියන්නේ හිතන්න තියන්න. එතකොට ඔක්කොම ඉවරයි. අවශ්‍ය නම් දුකයි දුකයි කියලා ඉතර ආදුක වේදනාවක් තුනයි අර විමෝක්ෂයකට පිටපත් කර ගන්න පුළුවන් ඒක වෙනම කතාවක්. එතකොට මේ වේදනාව ඇතිවන හේතුව මේකදී පොත්වල කියන්නේ අපි කිව්වේ විඥානයක් ඇති වුණාම ඒක අපි හඳුනා ගන්නවා. හඳුනා ගැනීම වලට අනුකූලව විචාර විතක් වෙනවා. ඒ හඳුනා ගැනීමට අනුකූලව මානසික වශයෙන් පාද වෙන වේදනා කියන්නේ ආයතන වේදනාත් පස්සේ දන්නේ කියන කාය වාහන ගෑනන සැපෙන්න දෙයක් ගන්න සැප දුක් වෙන දෙයක් ගන්න දුක ඇති මේකම මතු පිටින් කියන කතාවක් ගැන කියනකොට ඔය කතාව නෙවෙයි. ඒ කතාව නෑ කිව්වට තේරෙන්නේ නෑ. මොකද ඒ තරම් භවනා දෙන්නේ නැහැ. අය දිනුනු කෙනෙක් මෙතන නැහැ. සෑම වේදනාවක් දැනිටවන්නේ සිත තුළ. කයට කෑවෙන මොන පොත්තක්ද? ඒකෙන් ඇති වෙන වේදනාව සිත තුළින් ඇති කර දෙන එක. එකෙක්සා කයට මොන ස්පර්ශය ඇති වුණත් මේ අපි මේ දැනනකොට මොකක්වත් දෙන්නේ නැතුව වාගේ ඉන්න පුළුවන් ඔය සාහසික තත්ත්වයට පත් වෙනවා. ඒක උඩ මොකක්වත් නැහැ. මේ නිසා ලෝකයක් තේරෙන්නේ නැහැ කාටවත් දැනෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට මේ වේදනාව ඇතිවීමට අර සංඥාව හේතු. පොත්තර කියන්නේ ඔක නෙමෙයි සංඥා නිසා වේදනාව ඇති වෙනවා කියලා කියන්නේ. පොත්තර කියන්නේ යම් වේදේති සංසංජාන. ඉතින් මේකේ කතාවේ යම් වේදේති සංසංජාන කියන කතාවේ ඇත්ත සම්පූර්ණ කොන්නේ. දැන් අර උපමාම පිටත් ඒ ධර්මකාන්තාව දැකපු අපිට මොනේ පුස්තක පුච්චලේ ඒ පුච්චලයා ඒක හඳුනා ගත්තා ලස්සන දෙවි දෙවි ගෝවාත් වැඩි කෙනෙක් ඉති රූපයක් වැඩි කෙනෙක් කියලා ඒක සුඛ වේදනාවක් දැනෙනවා. ඒ සුඛ වේදනාව නිසා තම තම සංඥාය විදිතුර ඇති වෙනවා. ඇස් දෙක නිර්මාණය වගේ තොල් රූපාවේ නාඳල් වැඩි මූණ මේ මොකක්ද වගේ ආමිහෙමය ආදී විවිධාකාර සංඥා අතන මේ මෙතන මේ ආදී වශයෙන් විවිධ ආකාර සංඥා ජනිත වෙන අර වේදනාව තුළින් නැවත නැවත යලි යලි සංඥා ඇති කර ගැනීමට හේතු වෙනවා. ඒ සංඥා තුළින් නැවත නැවත සංකල්පනා එනවා. ඒ සංකල්පනා තුළින් නැවතත් ආපහු කැටි කැටි වේදනාව ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මතා තුන වේදනා සංඥා සංඛාර කියන ඒ නාම සංවේද සංකල්පය මේ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වෙමින් අන්‍යෝන්‍ය උපකාර ලබමින් ක්‍රියාත්මක වන ධර්මතා තුනක්. මේ ධර්මතා තුනම එකක් වශයෙන් මිදිරන දෙයයි. වේදනාව වෙනම ධර්මයක්. සංඥාව තවත් ධර්මයක්. සංස්කාරයේ මේ දෙකකටවත් අයත් නොවන සම්පූර්ණයෙන් වෙනස් වූ ධර්මතාවයක්. විඥානයේ විස්තරයක්. මේ தත්යේ මොකදද කියන තේරුම් ගන්නද බැරි හතර දෙකට අරගෙන මම කියන අදස්සේ බැස ගන්නට බැසගෙන සිටින බැස ගන්නට සිටින අය. හේතුව මේක වෙන් කර දකින්නට බැහැ. මම වේදනාව විඳිනවා කියන හැඟීමකට පස්සේ හැඟීම ඇති කරගන්න. මගේ වේදනාව කියන හැඟීම ඇති කරගන්න. වේදනාව වේදනාව පාඩුවේ ඒ හේතුන් නිසා ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් පමණයි. ඒ
වේදනාව හැර සිටින කෙනෙක් නැහැ. වේදනාව ඇතිවීමයි මම වේදනාව දිනා කියන්නේ. මේක නරකම ඇත්ත. මම වේදනාව දිනා. මගේ වේදනාව කියලා කියන්නේ. මේවා පිටපත අවබෝධය අවශ්‍ය වෙන අස්මිමානයේ දුර්ගේමන සත්‍යය කියන්නේ නිරුද්ධ කිරීමට මම මගේ කියන හැඟීම සත්‍ය කරගන්න. මේක තේරුම් ගන්න. ගාමාවට කියන කරන්නේ පෙන්නම් වැඩන්නේ මේ ඉඳන් නබරනවා කියන්නේ අපි අවබෝධයෙන් සංහාලිකේ නිර්මකයෙන් ධම්මයේ සම්මුතියේ නිර්මකයෙන් පඤ්චින්ද්‍රිය බලන පඤ්ඤා බලය දාපන් වෙදිනු කරගෙන විමස්සා ඉතිපාදයේ නිර්මකයෙන් ඒතුනි සංග්‍රහ සත්‍ය ධර්මයේ දකරණි මහ අවබෝධ කිරීමත් විපස්සනා භාවනා කරේ සිටු වී යුත්තේ සිටු වාදින්නේ නියම විදර්ශනා බලන එක නිසා මේ කාරණේ මත මන අවබෝධයක් ඉදෙන්නට ඕන අපේ සිටු ඒ විදිහට ඒ සංඥාව නිසා වේදනාව ජනිත වෙනවා වේදනාව ඇතිවීම නිසා තව තවත් සංඥා ඇති කර ගැනීමට වේදනාව හේතුවන්න පුළුවන් එම නිසා යම් වේදේදී සංසංජා සංඥානාති කියන කතාවේ තරක සත්‍යතාවයක් තිබෙනවා ඒකත් මුලින්ම ඇති වෙන වේදනාවට හේතු වෙනයි කියන කතාව නම් එතරම් නිවැරදි කතාවක් සී පිළිගන්නට අපහසුයි එතකොට දැන් අපි කියන්නේ විඥානයේ නිසා සංඥාව විඥානයේ නිසා විතරේ විඥානයේ නිසාම වේදනාව ඇති වෙනවා. ඒ කියන්නේ විඥානය පහළ නැත්නම් ඒක වේදනාවක් නෙවෙයි. අපි ඒක තීනති කළා කියලා අපි ප්‍රේතන ගන්නවා කියන එක. කලින් දෙකට පස්සේ මොඩාරණාවක් අපිට කිසිම වේදනාවක් නැහැ. මොකද විඥානයක් නැහැ. ඒක නිසා විඥානයේ තුරින් මේවා ජනිත වෙනවායි කියලා කියවමද මේ මගේ විග්‍රහය මේ ඇයට පහසෙන් තේරුම් කර දෙීමට සරල වශයෙන් කියපු දෙයක් බුදුරජාණන් වහන්සේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනම ඇතිවීමේ එකම හේතුවක් වශයෙන් දක්වන්නේ පස්ස පස්සය වේදනා පස්සේ නිසා වේදනාව ඇති වෙනවා පස්සපච්චය සංඥා පස්සේ සංඥාව ඇදෙනවායි පස්සපච්චය සංඛාර විපස්සේසා චිත්ත සංඛාරන කළාගෙන යනවායි මේ මං කියපු කතාවයි මේ කියපු කතාවයි අතර කිසිම පරස්පර විරෝධී භාවයක් නැහැ එකම කරුණමයි ඒකම බුදුචාරණ ගාමලේ කියපු කතා මං කියපු එකට වඩා ගැඹුරුයි ඒක මේ ඇයි දැන් මං කියන කාරණාව තේරෙන්නේ. මෙයාට කර්ම තේරුම් ගල දෙන්නයි කලින් අපි සර්වවලින් එකක් එක ඉදිරිපත් කළේ. මෙයාට මතකද නාමය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරු කියපු පාඩේ පාදීප වදාරන කිව දැන් මෙයාට මතක ඥාන මතකේ තියෙන අංකාරය. මොනවද මේ ධර්මයේ මේ හැටි වැඩි මොකක්ද ධර්මය කරගෙන දෙන්නේ මොනේකට ධර්ම බලවාගෙන ඔක්කොම ධර්මයන් වල පොළොවට පහළට කරන්නේ නම් මොකක්ද අල්ලත් යන්නේ එකක් ඈතින් ඇහුණා ඒ ළඟට විතර ඇහුණා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදම් මුච්චති නාම වේදනාවේ සංඥාවේ චේතනාමය පස්සය මනසිකාරය මේ කියන ධර්මතාවන් සියල්ලටම නාම කියන වචනයෙන් පාවිච්චි කරනවා. ඒකට වේදනා වේදනා ස්කන්ධය සංඥා සංඥා ස්කන්ධය. ඊළඟට චේතනා සං මනසිකාර සංඛාර ස්කන්ධය. දැන් අපි පස්සයට බලමු. මේ බුදුහාමුදුරෝ මේ නාම වේදනා සංඥා සංඛාරය කියන්නේ හේතු සහ මම කියපු හේතුව එකම දෙයක් කියන එක දෙන්නත් කියන්නේ. ඒක පස්සේ ජීවේ මෙයාට දීච්ච පිටක විස්ත ගමන් දේව දක් සම්පත සම්පදානී වශයෙන් ඇහැ විතර කරමු ඇහැ රූපයක් ගැනනම් විඥානය ඇති වෙනවා ඒක නිසා දක් සම්පත්තේ ඇති වෙනවා. අපි මේ විස්තර කරන්නේ නාම ඉදා මොකදේ නාමක් කියලා කියන්නේ මේක තමයි නාම. මොකද වේදනා සංඥා චේතනා පස්ස මනසක මේ විතර නාමයි. අපි මේ විතර ගන්න එක නාමයි. නාම ධර්මය අපි විතර කරන්නේ. එතකොට ඇහැ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද? ඇහැ කියන රූප ධර්මයක්ද එහෙම නැත්නම් නාම ධර්මයක්ද? එතකොට ඇහැයි රූපයයි ගැටීමෙන් සා විඥානය ඇතිවීමෙන් තත්ස
සම්පස්සේ ඇති වෙනවා. එතන ඒ ධර්ම සම්පස්සේ තුළ නාම රූප කියලා දෙකක් තියෙනවා. ඒකේ රූප අපි නාම විතරක් අයින් කළොත් අර රූප විතර අයින් කළොත් මොකද අපි කතා කරන්නේ නාම ගැන. මොකක්ද ඉතිරි
මත පහළ වෙන රූපන වන නාම ධර්ම ටික ඇති වෙලා නැති වෙන යාම තමයි. ඉතින් මේ පිළිබඳ ගැඹුරින් විස්තර කරන්න සිදු වෙයි. ඒ වුණාට දැන් වේලා නැහැ නමුත් අමම. දැන් මේක නිසා මේකේ පිටික මේ ඇඩ් ප්‍රමාණාදී රහිතන මේ කරු දැනගෙන අපි මේ නාම ස්කන්ධයේ විදර්ශනාවට නගන විට මේ මේ හේතු නිසා මේ ධර්මතා පහළ වෙනවා. මේවා මගේ ධර්ම හෝ මගේ ආත්මේ නෙවෙයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. නීතෝ මම නීතෝ ආත්මේ නමේතෝ අත්තාති ඒමේ සංයතා භූතං සම්මප්පඥාය දත්තා. මේකෝ මම මේවට අත්පත් මගේ නෙවෙයි. මේකෝ අහන්නේ මේවා මම නෙවෙයි. මේකෝ වත්තා මේක මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඊව මේ සංකේත ආකාරයෙන් යථා භූතං 75 සම්මප්පඤ්ඤාය මනාලුවෙනි දත්තා දත්ත ඉතින්. ඒකට අපි සම්මාදිකය සම්පූර්ණ වෙන අතරමැදට ඒකට අදාළ සම්මාදිකය. එතකොට අපේ සක්කාදී කියන උදාහරණයක් පුරා වේ සෝවාන් වෙන්නට කියන මේ මාර්ග බලපන්නට පුරා වේ අනිපානේ බව පුරාණ හැකියාව ලැබේ. මේසා මේ හේතු බලවත්යෙන් මේ ධර්මතා අපි අවබෝධ කර ගන්නට ඕනේ. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළේ නාම රූප දෙක ඇතිීමේ හේතු ඒ සියලුම හේතුන් පිළිබඳ අවබෝධයක පැහැදිලිවම පිළිගෙනව නම් තේරෙනව නම් අවබෝධයක්. අපි කිව්වට පොත්වල තිබුණාට නෙවෙයි ධර්මයේ ශ්‍රවණය කරද්දී සමාතම පැහැදිලිව තේරුම් ගන්නව නම් තේරියනව නම් අවබෝධ වෙනව නම් මේ හේතු නිසා තමයි මේ ධර්මයෙන් ගන්න වෙන කොටක්වත් මෙතන නැහැ. මෙන්න හේතු මෙන්න ඵල උච්චාරය කියන්නේ කියලා තේරෙනවා නම් අපිට පස්චේ පරිග්‍රහ ඥානය කියන විදර්ශනා ඥානය ඇති වෙනවා. ඒක විස්තර කරන්න අපි මේ කියන්නේ හේතුන් දැනීමේ විදර්ශනා ඥානය ඇති වෙනවා. හේතුව දැනගන්නකොට අපි සම්පේ සත්‍යය දැක්කා. පංචස්කන්ධයේ දුක්ඛ සත්‍යය පංචස්කන්ධයේ ඇතිවීමේ හේතුව තමයි දුක්ඛ සම්බේධය. චතුරාර්ය සත්‍ය දැකීමෙන් තමයි අපි මේවා අවබෝධ කරන්නේ. එහෙම නිසා අද සිට ලබන සති භාවනා බන්දේ නෑ. මේ සති දෙකක් මෙයන් භාවනා කරන්න ඉඳ තියෙනවා. මේ දැන් කියන ලබන ආකාරයට අනුව භාවනා දිනුවයයි නැදයි ඔක්කොම ක්‍රියාත්මක භාවනාව දික් කරන්නට ඕනේ ප්‍රායෝගික වශයෙන් දිනු ගන්න. කොහොමද ඒක කරන්නේ? ඔන්න ආනාපාන සතියේ අපි මූලික භාවනා කර්මස්ථාන වශයෙන් ඉගෙනගනි. ආස්වාද ප්‍රස්වාද ධර්ම කරන්නේ ධර්මවලට සිත සමාධිමත් කරනවා. හරි කළා. ධර්ම සමාධිමත් වූවාට පසුව ඒ ආස්වාද ප්‍රස්වාද සහය දකින සිට වෙන් කරමින් නාම රූප වෙන් කරමින් දකින්නට පුරුදු වන්නට ඕනේ. මේවා දැන් මොකක්ද කරනවා කියන නිසා මේ ආයත කල්පනා වාගේ ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. දැන් නාම රූප දෙකලාට පස්සොත් තවදුරටත් දැන් සමාන්තර ඉතේ සමාධිය තියෙනවා නම් ආස්වාද කරන විට ඒ ආස්වාද කියන හේතුවට අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගේ කායයේ සමාගේ රූප ස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දෙස සමාධියෙන් පත්‍යයෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ ආස්වාද කරන ආස්වාදයෙන් සමාන මන්තර නාම රූප වෙන් කළා. ඒ සමාධියේ තියෙන අපේ ප්‍රඥාව තරමකට උඩට තියෙන ඒ සමාධියෙන් කා ප්‍රඥාවෙන් නේදුව ආස්වාද කරන ගමන් ආස්වාද දෙස අවධානය යොමු නොකර සමාගේ රූප ස්කන්ධේ රූප කාය දෙස අවධානය යොමු කරගෙන බලන්න සිටිනවා. මේ බලන සිටින විට ආස්වාද කියන එකයි මුලක් කියන එක වායු දහම කියන හේතුව මත අප ශරීරයේ ඇතුළට ගන්න ලබන වායු දහම කියන හේතුව මත අපගේ ශරීරයේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි අනිත්‍ය යන ආකාරයේ දකින්න පුළුවන්. ක්ෂණයක් පාසා මිලිමිලි යන ආකාරයේ දකින්න පුළුවන්. ආයතවතින් සාමාන්‍ය පිටින් දෙආකාරයෙන් මේක අත්දැකෙන පුළුවන්. ආස්වාද කරන විට ශරීරයේ සිට අවධානය යොමු කරන ආස්වාද ප්‍රසාර වායු දෙක නෙවෙයි
එහෙම ශරීරයේ අවධානය යොමු කරලා ප්‍රාසස කරන විට ඒ ශරීරය වෙනස් වෙවි යන ආකාරය දැනෙනවා. එතකොට ආස්වාද හේතු මත මේ ශරීරයේ ක්‍රියාත්මක වන ආකාරය දැනෙනවා. සත්තරෝ මහා භූත හේතු සත්තරෝ මහා භූත පත්‍යෝ උපස්කන්ධස් සංඥා විනාය කියලා බුදුහාමුදුර කියලා කියනනේ. සතර මහා භූත හේතුයේ සතර මහා භූත පත්‍ය විනාය මේ රූපස්කන්ධේ පැනෙන්නේ කියලා අපි මේ සතර මහා භූත වලින් එකක් දකින්න. මේ පත්‍ය වායු නිසා ඒ හේතු නිසා අපේ උපස්කන්ධේ නිරන්තරයෙන්ම නැසෙන ආකාරයේ සමාධියේ මට්ටමට ප්‍රඥාවේ මට්ටමට අනුකූලව පරිදි දකින්නට පුළුවන්. සමාධිය නැත්නම් ප්‍රඥාවේ නැත්නම් කරන්නේ දැන් දෙපා කරලා වැඩක් නැහැ දකින්නට බෑ. නිකන් පොඩට මේවට ලේබල් දාලා වුණා අපිට ගිහිල්ලා බෝතල් වලට ලේබල් දාලා වුණා වගේ නිකන් අනිත්‍යයි 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 දුකයි දුකයි එහෙම ලේබල් දාලා නිමයි යන්න බෑ. අපි අවබෝධ කරගන්න අපි අත්දකින්නට ඕන. ඒක නිසා සමාධිය දිනුන නැත්නම් සමාධිය දිනුන වෙලෙට දිගට වැඩ කරන්න සමාධිය දිනුනාම නාම රූප වෙන් කරලා දකින්නට පුළුවන් නම් ඒ සමාධියෙන් පිටගෙන ආස්වාස්වාස් කරමින් ඒ ආස්වාස්වාස්ගේ අවධානය යොමුනකොට රූපස්කන්ධය කෙරෙහි අවධානය යොමු කරලා ඒ රූපස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වන ආකාරය දෙක බල බලා සිටින්න ඕනේ පළමුවෙන්. ඒක අපි දුපයක් හරි පැය භාගයක් හරි දවස් කීපයක් හරි කරා ඒක අවබෝධ වුණාට පස්සේ ඉතුරු නාම ස්කන්ධේ ඊට පස්සේ වේදනා ස්කන්ධේ ගන්න. ඒ කියන්නේ ආස්වාද කරන විට දැන් ඉතියේ සමාධියෙම තියෙන නිසා යම් කිසි වේදනාවක් තමාගේ ජීවිතේට දැනෙනවා කායයෙන් දැනෙන ආස්වාද කරන විට යම් කිසි වේදනාවක් යම්කිසි ඒ විහිර ස්වරූපයක් අයත් සංසිතට දැනෙන බොහෝ විට ආස්වාද කරනකොට වඩා සියුම් වඩා හොඳ වේදනාවක් ආස්වාද කරන විට තිබේ. කියන්නේ හුස්ම ගන්නකොට වඩා හුස්ම පිටකරනකොට කය දැනෙන ස්වරූපේ සිත දැනෙන ස්වරූපේ සාන්තයි ප්‍රණීතයි බොහෝ විට හැම වෙලාවෙම. එතකොට අපි ආස්වාද කරන ආස්වාද කරන දැන් වේදනා සංදේය අපේ අරමුණ මේ වේදනාව කෙසේ නම් නිරන්තරයෙන් වෙනස් වෙවි යනවද කියන දෙස අවධානය යොමු කරමු. ආස්වාද කරනවා අය වෙනස් වීම දැකලා තියෙනවා අපිට පේනවා. ඊට පස්සේ වේදනාව දෙස බලනවා වේදනාව වුණ ආස්වාද කරනකොට ඒ ආස්වාද කරන ක්ෂණයක් බලනවා. සෑම මොහොතක් පාසාම වේදනාවක් වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. නිත්‍ය ධර්මයක් නෙවෙයි. අනිත්‍ය ඇත්තේ කියලා කියනවනේ අපි අත්දැකලා. ආස්වාද කරනකොට අර ආස්වාද කරනකොට තිබුණු වේදනාව සම්පූර්ණයෙන් නැතිවෙනවා. ඒ ආස්වාද කරන සෑම මොහොතක් පාසාම වෙනස් වෙයි වෙනස් වෙයි යනවා. මේකත් අත්දැකලා. ඒක ඇතුලින් දවසක් හෝ දෙකක් හෝ පැය කිහිපයක් හෝ තමයි පැහැදිලිව මේක කරලා. ඊට පස්සේ සංඥාව. ආස්වාද කරනවා. සමාධිය දෙන ප්‍රඥා දෙන තමයි තේරෙනවා දැන් ආස්වාදස්සත් හොඳට ඒ ආස්වාද කරනකොට අපි හිතනවා ඉතින් මේ ආස්වාදික ඒක තමයි සංඥා ආස්වාද දෙත ආස්වාදස්සත් කියලා හිතනකොට අපේ හිතේ අඳුරා ගැනීම නැති මේක තමයි සංඥා ආස්වාදස්සත් කරනවා කියලා අපි හිතනවා ඒ ආස්වාද කරනවා කියනක අපි හඳුනා ගැනීම තමයි අපේ හිතේ ප්‍රතිර සංඥා. එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියලා හිතතු හැඟීමක් එන්න ඒක තමයි සංඥාව. එතකොට වේදනාව නිරන්තරයෙන් වෙනස් වෙනවා මේ ආස්වාදිත කරනවා කියලා හැඟීමක් එන්න ඒකත් සංඥාව. මෙන්න මේ සංඥාවට අවධානය යොමු කරනවා. මේ සංඥායි සංඥායි සම්බන්ධය. ඉතින් සංඥා සංගමෝ. ඒක තමයි සංඥා මේක සංඥා සම්බන්ධය මේක සංඥා නිරෝධය. අත්සංගමේ නිරෝධය. ඒ මෙන්න සංඥාව. ආස්වාද කියලා ගන්නවා. ඒක උන නම් කය බැඳගෙන මේ කය වෙනස් වෙනා මේ ආකාරය. ඒ හැඟීමත් මේ සංඥාව. මේක දුක වේදනා හදන මෙන්න වේදනාව කියන සංඥා ආදී වශයෙන් ඒ සංඥාවට අවධානය යොමු කරන සංඥාව ආස්වාද කල්පාව දක්වන නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයට දක්වනවා.
ඊළඟ දෙකෙන් තියෙන්නේ සංඛාර. මේක ටිකක් අපහසු කාරණාව ප්‍රඥාව නැති ඇස් කරන්නේ. ප්‍රඥාව දියුණු නැත්නම් කරන්නේ බෑ. අපහසු නේ. සංඛාර දකින්නේ. ඒක නිසා විඥාන සංදේශව කරිය. සංඛාර නැතුණා තමයි. කාර්යසත්‍යයෙන් විතර සමහර නාමයේ මැද අබතොල්ලකාටි වදිනකොට ඔන්න කාය විඥානයක් ඇති වෙනවා. ඒ කාය විඥානේ ආස්වාද වදින වදින වාරයක් ගන්න නැති නේද? සාස්වාද කාය විඥානේ මේ වදිනේ. මේ විදිහට කාම සංජයක් ඇතිවෙනකොට සතර විඥානයක් ඇති වෙනවා. ඒ වගේම කය පුර ආස්වාද සාස්වාද පැතිරී යනකොට කාය විඥාන දෙනවා. ඒ වගේම සිත් මනෝ විඥානය ඇති වෙනවා. මේ සියලුම විඥාන සංදය නිරන්තරයෙන් ආස්වාදයට අනුකූලව ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයේ බල බල වාස්තේක අන්නේම කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරන අත්‍යවික්‍රේ සමාධිථාන ආස්වානං භයාය සංවත්තති මහණෙනි සියලු මාස්කයන් දෙකලසෝ අනුකටාගම් යනාගම් යනාගම් පලක් අතරතුරු පස්සෙලා ආස්යන් සේකර රහතෙන් දෙතේ සමාධි භාවනාවක් තියෙන කුමක්දේ ප්‍රථමාධිවික්‍රේ සමාධි භාවනා ආස්වානං භයාය සංවත්තති ඉදින් ක්‍රියේ වෙන්නු පංචක පාදාන ඛණ්ඩේසු යප්පයාන පස්සේ ඉරදී මේ පංචක ඛණ්ඩේ ඇතිවීම නැතිවීම දෙකට බල 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 වාදේ කරන ඕක තමයි බලන්නේ රහත් වීම දක්වා කරන්නේ යෝගයි ඔබ හරියට බල බුදු බණ්ඩාර වල බුදු ඕවද බල පීඩලා